නරම්මල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් දසදහසක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසිනුයි. නරම්මල කිව්ල්ගල්ල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලා එය උසාවියට ඉදිරිපත් කිරීමේදී මත්පැන් ප්‍රමාණය අඩුවෙන් සඳහන් කරනවා යයි පවසමිනුයි. ඔහු අල්ලස් මුදල ලබා ගැනීමට උත්සාහ කර ඇත්තේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයාගේ නිවසට එම නිලධාරීන් මුදල් රැගෙන ඒමට අවස්ථාවේදී මෙලෙස අතරංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙතර යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකාය නවගමුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී අපරාධ සඳහා භාවිත කළ යතුරු පැදියක් සිය බහරයට ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර ඇත්තේ. දෙමඩගොඩ සහ රාජගිරිය ප්‍රදේශවල කලකපටන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටි පුද්ගලින් 3 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එමෙන්ම කුඩාවයේ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කර තිබූ ගංජා වගාවන් දෙකක් විනාශ කිරීමටද බුත්තල කඳවුරේ විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කර තිබුණා. ගෙවුණු පැය 24 තුල යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සංඛ්‍යාව 1024ක්. තවත් සැකකරුවන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.